පහුගිය කාලේ මේ ජනාධිපතිවරය අපි පත් කරගන්න හුඟක් මහන්සි වුණා. මේ ජනාධිපතිතුමා අපි පත් කරගනිද්දී මුළු රටේම ජනතාවට ගිහිල්ලා ගමින් ගමට ගිහිල්ලා අපි කිව්වේ මේ ජනාධිපතිතුමා යටතේ අපේ රටේ රාජ්‍ය සම්පත් අපි ආරක්ෂා කරනවා පිටට විකුණලා තියෙන ඒවා දීලා තියෙන ඒවා අපි ආපහු ගන්නවා. ඒ වගේම හොරු දූෂිතයෝ ආණ්ඩුව ඇතුළට ගන්නේ නැහැ. හොඳ නීති ආධිපත්‍ය ඇති යහපත් රටක් අපේ දූ දරුවන්ට ඉන්න පුළුවන් විදිහට හදලා දෙනවා කියලා. නමුත් අපි පහුගිය කාලේ දැක්කා මෙරටේ සීනිබදු වංචාවක් වුණා කෝටි 1600කට වැඩිය රජයට පාඩු කරමින්. ඒ වගේම පිළිකාකාරක සහිත පොල් තෙල් ගෙනල්ලා කූට ව්‍යාපාරිකයෝ මෙරටේ ජනතාවට ඒවා පරිභෝජනය කරන්න දුන්නා. රජයේ ආයතන ඒ කූට ව්‍යාපාරිකයන්ට මේ විෂ බීජ සහිත පිළිකාකාරක සහිත පොල් තෙල් ආනයනය කරන්න සහයෝගය ලබා දුන්නා. වර්තමානයේ කොළඹ වරාය නගරය ගැන මම කතා කරනවා. ඒ සඳහා පනත් කෙටුම් පතක් හොර රහසේ මහදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපිව දැනුවත් කිරීමක් ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු දැනුවත් කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඒතර ඒ පනතේ තියෙන භයානක ප්‍රතිඵල පිළිබඳව මම ඊයේ අතිපූජනීය මුරුත්තිට්ටු ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ පන්සලේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේකේ තියෙන භයානක ප්‍රතිඵල රටට හෙළිදරව් කරා. දැන් අද උදේ 9ට පමණ අතිගරු ජනාධිපතිතුමා මට කතා කරා දුරකථනයෙන්. මම බලාපොරොත්තු වුණා රටේ රාජ්‍ය නායකයා විදියට අපි රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා කවුරු වුණත් අපි ගරුසරු ඇතුව ජනාධිපතිවරයෙකුට කතා කරනවා. මම බලාපොරොත්තු වුණා එතුමාගේ දේශපාලන පරිණතභාවය අවබෝධය අඩු බව මම දන්නවා. ඒක නිසා මේ කතා කරන්නේ මේ පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කරලා අපි රටට යහපතක් වෙන විදියට කොහොමද මේක निराකරණය කරගන්නේ ඕන කියලා අඩු ගානේ කතිකාවතක් ඇති කරගන්න වෙන්න ඇති කියලා. නමුත් එතුමා කතා කරපු භාෂාව ඉතාමත්ම පහත්. රාජ්‍ය නායකයෙකුට නොගලපෙන ඒ වගේම මහා ද්වේෂයකින් වෛරයකින් ආවේගශීලව වෙවුලමින් එතුමා ඇයිතා පහත් මට්ටමින් මට කතා කරා. ඒක නිසා අකමැත්තෙන් නමුත් මටත් සිද්ධ වුණා එතුමා ආමන්ත්‍රණය කරපු භාෂාවෙන්ම එතුමට ප්‍රතිචාර දක්වන්න. මේක ඉතාමත්ම නරක දෙයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ජනතාව පත් කරලා බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව රටේ සහ ජනතාවගේ අයිතිය සුරකින්න. ඉතින් එහෙම කතා කරපු එක වරදක් විදියට දකිනවා නම් රටේ රාජ්‍ය නායකයෙක් අපි කොහොමද මේ රට නිවැරදි තැනකට ගෙනියන්නේ? එකම එතුමා වැරදි වැටහීමක් ඇතුව කතා කරා. මම බැසිල් රාජපක්ෂ මහත්මයා ගැන කතා කරා. අද ඉන්නේ හැමදාම ඔහු ගැන මම ඔහු දූෂිතයෙක් කියලා ප්‍රසිද්ධියේ කියනවා. ඊයේත් කිව්වා. දැන් ඒක එතුමාගේ දරුවන්ට ආරෝපණය කරගෙන මම කියපු විදියට තමයි එතුමා කතා කරේ. මං කෝවා ඒක වරදව වටා ගන්න එපා. දරුවෝ කිසිසේත් සම්බන්ධ නැහැ. පැහැදිලිව මම කිව්වේ ඒගොල්ලන්ගේ දරුවන්ට ජීවත් වීම සඳහා සුදුසු සුරක්ෂිත දේශයක් නිර්මාණය කරලා ඒ රටවල පුරසිභාවය ඇතුව ජීවත් වෙනවා. හැබැයි මේ වරාය නගරේ කිවිසුම මේ පනත සම්මත කිරීමෙන් පස්සේ අපේ රටේ අහිංසක දරුවන්ට අනාගතේ ජීවත් වෙන රටක් නැතුව යන්න ලොකු අවදානමක් තියෙනවා. ඉතින් ඒ වගේ කාරණයක් කීම ඒක මාධ්‍ය ප්‍රචාරය කිරීම ඒක බරපතල දෝෂයක් විදියට දැකලා ආවේගශීලීව පහත් ආකාරයට මන්ත්‍රීවරුන්ට මෙහෙම තර්ජනය කරනවා නම් ඒක ඉතා බරපතල කාරණයක්. අපිටත් ජනාධිපතිවරයෙක් එහෙම තර්ජනය කරනකොට ජීවිත ගැන අපිට බයක් තියෙනවා. ඒකම පොලිස්පතිතුමාට මම මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒ වගේම ලිඛිතව ඉදිරිපත් කරනවා කරුණු මම මොන ආණ්ඩුව එක්ක හිටියත් හැමදාම හිටියේ මගේ ස්වාධීන මතේ. මොකද ආණ්ඩුව කියන එක අර දේශපාලන වහල්ලු හිටපු යුගයේ නිමා කරන්න ඕන. අපි රටේ මිනිස්සු නම් දේශපාලන වහල්ලු වෙන්න දැන් සූදානම් නැහැ. දේශපාලඥයොත් වහල්ලු නොවී ඉන්න උත්සාහ කරන ඕන කාලය මේක. මොකද දැන් අර කැපුවත් කොළ කැපුවත් නිල් කතන්දර නැහැ. එහෙම දෙයක් නැහැ. මිනිස්සු බලන්නේ රට ජාතිය වෙනුවෙන් අවංකවම කවුද කැපවීමක් කරන්න පුළුවන් සේවයක් කරන්න පුළුවන් කියලා. ඒක නිසා මම මේ මොහොතේ කියලා නෙවෙයි රටේ ඕනම මොහොතක. මොකද මේ රට කාගේවත් රට නෙමෙයි අපේ රට. ඒ නිසා තීන්දුව ගන්න ඕනම සුදුසු අවස්ථාවක මම තීන්දුව ගන්නවා. ප්‍රතිවරයන්ගෙන් ඔබතුමාට විතරද දුරගතනම තුමක් කැවිලා ඔබ තත්ත්වයක් ඇති වෙන්නේ නැත්නම් තව මට ආරංචි විදියට අපි අතිගෞරවනීය මුරුත්තිට්ටුවේ ආනන්ද නායක සාමින්දරන් වහන්සේටත් ඒ වගේ ගර්ජනාවක් සිද්ධ කරලා තියෙනවා.